අපේ මේ මස්සසට ගෝචර නොවන බොහෝ දේවල් උන්වහන්සේගේ ඒ මහා ප්‍රඥාවට හසු වුණා. ඔබට මට බලපාන බොහෝ දේවල් උන්වහන්සේ කර්මය, කර්ම විපාක, මේ විඥාණය භවය පුරා ගමන් කරන ආකාරය උන්වහන්සේ අවබෝධ කරගත්තාම තමයි අපට පැහැදිලි කර දුන්නා. ඉතින් මේ හිමිදිරි උදැසන මේ පින්බර උදැසන සිරස FM පන්සිල් මළුවේදී ඔබත් මමත් මුණ ගැහෙනවා. අපි වාසනාවන්තයි. ධර්මයේ කෙන සාකච්ඡා කරන්නට ධර්මෙහි සමහරක් තැන් නැවත නැවත විමසන්නට සියලුම දෙනා එක්තැන් වෙන මේ මොහොත ඉතාමත් වාසනාවන්තයි. රහතුන් වැඩිමඟ ඔස්සේ ඔබට ධර්මීය දේශනා කරන පූජ්‍ය රාජකිරියේ අරිය ඥාන ස්වාමින් වහන්සේ අදත් ඔබට මෙම දහම් කරුණු ඔබ කෙරෙහි කරුණාවෙන් පැහැදිලි කරාවි. පන්සිල් මළුව. ගරු ස්වාමින් වහන්ස, සම්මෙත්‍ෘෂ්ටික පුද්ගලික බවට පත්වීම ඉතාමත් වාසනාවන්ත කාරණයක්. සම්මෙත්‍ෘෂ්ටික මෞකසක් ලබා ගන්න පුද්ගලයේ කළ යුතු කුසල කර්ම ඔබ වහන්සේ පැහැදිලි කරන්නේ කෙසේද ස්වාමින් වහන්ස? දැන් මේ ඕනෑම කෙනෙක් සද්ධාව තුල ජීවත් වුණොත්, තෙරුවන් කෙරෙහි සද්ධාව තුල ජීවත් වුණොත් අනිවාර්යයෙන්ම යාට ඊළඟ ජීවිතේ සම්මයා දෘෂ්ටික මෞකසක් තමයි ලැබෙන්නේ. දෙවියෙක් වුණත් සම්මයා දෘෂ්ටික දෙවියෙක් බවටයි පත් වෙන්නේ. තේරෙනවා? දැන් ඔබතුමිය මේ ජීවිතේ බෞද්ධයෙක් උනේ අනිවාර්යයෙන්ම ගිය ජීවිතේ ඔබ තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් ජීවත් වෙලා තියෙනවා. තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් ජීවත් වෙච්ච නිසායි ඔබතුමියට මේ ජීවිතේ සම්මා දිට්ඨියට පත් වෙච්ච මව් කුස ලැබුණේ. යම් මේකින් ඔබ ගිය ජීවිතේ තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් ජීවත් උනේ නැත්නම් මේ ජීවිතේ අනිවාර්යයෙන්ම මිත්‍යා දෘෂ්ටික මව් කුසකුයි, එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටික දෙවියෙක් උනත් මිත්‍යා දෘෂ්ටික දෙවියෙක් බවටයි පත් වෙන්නේ. එහෙනම් යම් කෙනෙක් මේ ජීවිතේදී තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් බැහැර වෙනවනම් අනිවාර්යෙන් මෙයාට ඊළඟ ජීවිතේ මිත්‍යා දෘෂ්ටික මෞකුසක් ලැබෙන්නේ. ඒක හේතුඵල ධර්මය. දැන් අපි දන්න මහත්ෙක් හිටියා. ඒ මහත්ය රජයේ රැකියාවක් කරපු මහත්ෙක්. එයාගේ දරුවෙක් පැවිදි කළත් හිටියා. මේ මහත්යාතුළු එක්තරා දෘෂ්ටියක් තිබුණා නෝනේ. ඒ දෘෂ්ටිය තමයි මම පව් කරන්නේ නැහැ, ඒ නිසා මම පින් කරන්න අවශ්‍ය නැහැ කියන තැන. මේක වර්තමාන සමාජයේ සමහරුන් තුළ තියෙන එක්තරා දෘෂ්ටියක්. මම පව් කරන්නේ නැහැ, ඒ නිසා මම පින් කරන්න ඕනේ නැහැ. ඒ නිසා මේ මහත්යා කවදාක්වත් කර්මය, කර්මඵල විශ්වාසයෙන් දානයක් දුන්නේ, සීලයක් ආරක්ෂා කළේ නැහැ. එයාගේ කණ්ඩායමක් හිටියා. ඒ කණ්ඩායමම දරුවේ මතේ තමයි මම පව් කරන්නේ නැහැ, ඒ නිසා මම පින් කරන්න අවශ්‍ය නැහැ කියලා. නමුත් බුදුරජාන් වහන්සේ මෙහෙම ධර්මයක් දේශනා කළ නැහැ නෝනා. බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ අපි මේ ආයුෂ වර්ණය සැපේ බලය කියලා මේ ගෙවල් දාන්නේ අතීතේ රැස් කළා වූ කුසල් සංස්කාර. ඔබතුමිය යම් ආයුෂයක්, වර්ණයක්, සැපයක්, බලයක් කියලා දෙයක් ලබනවා නම්, ගෙවා දානවා නම්, ඒ ගෙවන ලබන ආයුෂ වර්ණයේ සැපේ බලය කියන්නේ ඔබ ගිය ජීවිතේ රැස් කළා වූ කුසල් සංස්කාර. ඒතර ඔබට අනාගතයේදීත් ඔබ සුගතිය ප්‍රාර්ථනා කරනවා නම්, සුගතියේදී මෙවැනි ජනප්‍රියභාවයන් ප්‍රාර්ථනා කරනවා නම්, ඔබ අනිවාර්යෙන්ම ඊට අදාළ කුසල් ධර්මයන් වඩන්න ඕනේ. එහෙම වැඩුවේ නැත්නම් ඔබ අනාගතයේදී හීනභාවයට, දීනභාවයට පත් වෙනවා. නමුත් මේ මහත්යා මේ ධර්මයේ පිළිගත්තේ නැහැ. එයා පිළිගත්තේ මොකද්ද? මම පව් කරන්නේ නැහැ, ඒ නිසා මම පින් කරන්න අවශ්‍ය නැහැ කියලා. ඒ නිසා දැන් මේ මහත්යා මෙහෙම ජීවත් වෙලා වයෝ වෘද්ධ වෙලා මැරෙනවා. මැරුණාට පස්සේ අපි දන්න ස්වාමීන් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කරලා බල්ලා තියෙනවා මේ මැරිච්ච මහත්යා නැවත ඉපදුනේ කොතනද කියලා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ සමාධියෙන් දකිනවා දුප්පත් ද්‍රවිඩ පැල්පතක ද්‍රවිඩ දරුවෙක් වෙලා උපත්තිය ලැබලා තියෙනවා. ඒ කියන්නේ සම්මා සම්බුද්ධ ශාසනය අහිමි කරගත්තා. දැන් ඒ ද්‍රවිඩ දරුවා දන්නේ නැහැ එයා පෙර ජීවිතේ බෞද්ධෙක් කියලා. දැන් ඒ ද්‍රවිඩ දරුවා දන්නේ නැහැ පෙර ජීවිතේ එයාගේ දරුවෙක් පැවිදි කරලා හිටියා කියලා. දැන් ඒ දරුවා ද්‍රවිඩ සංස්කෘතියට අයිති දරුවෙක්. ඒ කියන්නේ දැන් ආයිමත් කවදා හරි කල්යාණ මිත්‍රාශ්‍රයක් මුණ ගැහිලා සද්ධර්ම ශ්‍රවණයක් ලැබිලා ඒ ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරන තාක්කල් ආයිමත් යාර සම්මාදිට්ඨිය නැහැ. ඒ නිසා මේ ජීවිතේදී අපි සද්ධාවෙන් බැහැරුණොත් නොවනා අනිවාර්යෙන්ම ඊළඟ ජීවිතේ මිත්‍යා දෘෂ්ටික භාවයක් ලැබෙන්නේ. සද්ධාවෙන් බැහැර වෙනවා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අකීකරු ආකාරයෙන් ජීවිතයට ගලප ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ආට වඩා බාහිර ආකාරයෙන් ධර්මයේ ජීවිතයට ගලප ගන්න. එහෙම ගලපගත්තොත් කවදාක්වත් අපිට නැවත ඊළඟ ජීවිතේ සම්මා දිට්ඨියට පත් වෙච්ච මව් කුසක් ලැබෙන්නේ නැහැ. හේතුඵල ධර්මයක්. ඒ නිසා අපි තමා තුලින් තමාම දකින්න ඕනේ එකක්, ඔබ මිනිසෙක් නම් අනිවාර්යයෙන්ම ඔබ ගිය ජීවිතේ මිනිසෙක් නැත්නම් දෙවියෙක්.
සමහර මිනිස්සු ඉන්නවා සතර අපායන් මතුවේ ණයත් ඉන්නවා තේරුණාද නමුත් ඒ සතර අපායන් වලින් මතුවේ ණයට ඔබලාවෙන් තැන් වලට සමාජය තුල එන්න බැහැ ඒවා යම් යම් ඍණාත්මක ලක්ෂණ ඒගොල්ලන්ගේ ජීවිතවල තියෙනවා නමුත් ඒ නිසා අනිවාර්යයෙන්ම තමා තුලින් තමා දක්ෂ වෙන්න ඕනි දකින්න ඔබලා ගිය ජීවිතේ එක්ක දෙවියෙක් එක්ක මිනිස්සෙක් ඒ දෙවියා මිනිසයා අනිවාර්යෙන්ම තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ජීවත් වෙච්ච දෙවියෙක් මිනිසෙක්. ඒයි හේතුඵල ධර්මයන් අනුවයි ඔබට මේ ජීවිතේ මේ බෞද්ධ ජීවිතේ ලැබුණේ. එහෙනම් මේ මොහොතේ සමාජය තුල යම් මැසවිල්ලක් තියෙනවා නම් බෞද්ධයාගේ ජනගහණය අඩු වෙනවායි කියන කාරණේ ඒ ජනගහණය අඩු වීමට කරන්න තියෙන එකම දේ යුද්ධ කිරීම නම් නෙමෙයි. ජනතාව තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුල ශක්තිමත් කිරීම. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුල ශක්තිමත් කළොත් විතරයි නැවත ඒ අය මැරිලා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තියෙන බෞද්ධ මව් කුසවල වල උපත්ති ලබන්නේ. කරු ස්වාමීන් වහන්ස සතර අපායන් මිදුණු විගස මනුෂ්‍යත්වයේ ලැබූ සත්වයන් තුල දැකිය හැකි ගති ලක්ෂණ ඍණාත්මක ලක්ෂණ ඔබ වහන්සේ කොහොමද දහමට අනුව අපට පැහැදිලි කර දෙන්නේ? ඍණාත්මක ලක්ෂණ නොනා සමහර අය ඉන්නවා බොහොම විකෘතීන් තුල මනුෂ්‍ය ජීවිතය ලබනවා. එහෙම නැත්නම් බොහොම දුර්වල මන්දබුද්ධික භාවයන් තුල ජීවිත ලබනවා. එහෙම නැත්නම් පෙර ජීවිතේ ලැබුණා වූ දේ ආభాෂයන් ඒගොල්ලන්ට තියෙනවා. එක මහත්යක් ඉන්න එයා පෙර ජීවිතේ අලියෙක්. නමුත් දැන් හුඟාක් වෙලාවට ඔය ගෙවල් ආශ්‍රිතව ඇති කරන සමහර සත්තු ඉන්නවනේ සමහර සත්තු කියන්නේ බල්ලු පූස නෙමෙයි ඔය අලි හරක් වගේ සත්තුන්ට නැවත මිනිස්සෙක් වීමේ తత్వය සමහර තැන්වලදී තියෙනවා විශේෂයෙන්ම දේවාල ආශ්‍රිතව ඇති කරන අලි ඉන්නවා පන්සල් ආශ්‍රිතව ඇති කරන අලි ඉන්නවා ඒ වගේම ඔය ඇත් අතුරු සෙවනේ මිනිස්යාගෙන් කිරිබීලා වැඩන අලි ඉන්නවනේ දැන් ඇත් අතුරු සෙවනේ අලි පැටවු ඉන්නවා ඒගොල්ලන්ට ඒ අම්මා තාත්තා හැටියට එයා දකින්නේ යාට කිරිපෝන කෙනා එතකොටේ අලි පැටව සාමාන්‍ය ළමා වයසේදී මැරුණොත් ඒගොල්ලන් අර කිරිපෝන කෙනාව තමයි මිනිස්යාව තමයි උපාදානය කරගන්නේ. එතකොට එහෙම වෙලා මේ පුංචි අලි පැටව මිනිස්ය වෙලා ඉපදුන දරුවෝ ඉන්නවා. තේරුණාද? ඒ වගේම එක මහත්යෙක් ඉන්නවා. මේ මහත්යා ප්‍රභූ මහත්යෙක්. මේ මහත්යා මේ බොහොම කීකරු කෙනෙක්. නමුත් කොච්චර කීකරුණත් එයාට හොඳ ශක්තිමත් පෞරුෂත්වයක් තියෙනවා. ඒ ශක්තිමත් පෞරුෂත්වයේ කීකරුභාවයේ තිබ්බා වගේම කේන්ති ගිය වෙලාවට එයා හරිම දරුණුයි. එතකොට මේ මහත්යාගේ පෙර ජීවිතේ විමර්ශනය කරලා බලද්දී එයා මේ දේවාල ආශ්‍රිතව හැදුනා වූ අලියෙක්. එතකොට මේ දේවාල ආශ්‍රිතව අලි හැදෙනකොට ඒගොල්ලෝ නිතරම පෙරහැරවල වලට සම්බන්ධ වෙනවා ධාතුන් වහන්සේලා වඩම්මනවා දහස් ගණන් ලක්ෂ ගණන් මිනිස්සු සාදුකාර දෙනවා හැමදාම උදේට දේවාලයට බුදුරජාණන් වහන්සේට බෝධින්නාහන්සේට චෛත්‍ය රජන් වහන්සේට වන්දනෝ මේ හේතුන් නිසා මැරෙන වෙලාවේ එයා මනුෂ්‍ය චිත්තය සකස් කරගන්න මනුස්ස ලෝකයේ කෙරේ උපාදාන. එමය අලි ජීවිතයේ ඉඳලා මේ ජීවිතේ මනුස්ස ජීවිත ලැබනවා. නමුත් ලබද්දී එයාට අර අලියාගේ තියෙනා වූ ගති ලක්ෂණ පහළ වෙනවා. කීකරුභාවයේ තියෙනවා. නමුත් කේන්ති ගිය වෙලාවට එයා බොහොම දරුණු වෙනවනවා. ඒ වගේම තව මහත් එක්ක ඉන්න එයා පෙර ජීවිතේ හරකෙක්. ඉතින් එයා හරකෙක් කියන්නේ එයා මේ ගයක් ආශ්‍රිතව හැදුවා වූ පිරිමි සතෙක්. පිරිමි සත්තු ඉන්නවනේ දැන් ඉස්සර කරත්ත බැඳින හරක් හිටියා ගෙවල් වල. ඒ කරත්ත බැඳන හරකාට ඒ gedara ස්වාමියා දරුවෙකුට වගේ ආදරේ. කරත්ත බැඳලා හවස ගෙනල්ලා ගිහලා මේ කකුල් උණු වතුරෙන් තවන මිනිස්සු එච්චර හිටියා. තමන්ගේ බත් පිගානෙන් බත් කටක් දෙන මිනිස්සු හිටියා. ඇඟේපතේ තෙල් ගාන මිනිස්සු හිටියා. ඉතින් ඒ වගේ දැඩි ආකාරයෙන් ලෙන්ගතුව උපාදානය කරගත්ත දැනදී ඒ හරකා මැරෙන වෙලාවේ නැවත මිනිස්සෙක් වෙලා උපත්ති ලැබලා තියෙනවා. එයා මැරෙන වෙලාවේ අර මිනිස්යා කෙරේ උපාදානය සකස් කරගත්. එතකොට ඒ උපාදානයට අදාළව එයා මිනිස් ලෝකෙ ඉපදුනවා. නමුත් නෝන ඒ මහත්යා කරන තරමක් කරන්න වැරදි වැඩ. තේනවා කරන තරමක් කරන්න වැරදි වැඩ. අපි කිව්ව දැන් කෙනෙක් ගිහිල්ලා කේතලේ වතුරයක තියෙනවා. එයා ඒ උණු වතුරෙන්ම නා ගන්නවා. පිටුනාට පස්සේ දැන් උණු වතුර කියලා. ඒ කියන්නේ ඒ තරම්ම අපි කියන්නේ අර ගොන් වැඩ කියලා. ඒ වගේ එයාට ඒ චරිත ලක්ෂණ තියෙනවා නෝන. එයාගේ ජීවිතේ ගත්ත තීන්දුව ගොඩක් තියෙනවා. නමුත් ඒ හැම තීන්දුවක්ම වැරදි. එයාම පස්සේ කල්පනා කරනවා ඇයි මම මේ තීන්දුව ගත්තේ කියලා. ඒ කියන්නේ අතීතයේ තිබ්බා වූ ඒ ස්වභාවයන් සංස්කාරයන්ගේ ස්වභාවයන් එයාට මේ ජීවිතේ බලපානවා. එවැනි තැන්වල උපදින්න ඇට ඒ වගේ ලක්ෂණ තියෙනවා. සාමාන්‍යයෙන් ওই പ്രേත ලෝකයේ වගේ තැන්වල ඉපදුන අයට යම් යම් දුර්වල ගොඩාක් දුර්වල ලක්ෂණ තියෙනවා. අද දවසේදී සිරස FM පන්සිල් මළුවේදී මෙම දහම් කරුණ ඔබට පැහැදිලි කරන්නේ රහතුන් වැඩිමඟ ඔස්සේ ඔබට ධර්මයේ දේශනා කරන පූජ්‍ය රාජගිරියේ අරිය ඥාන ස්වාමින් වහන්සේ. කරු ස්වාමින් වහන්සේ ඉතාමත් ලාබාලවියේ පසුවන දරුවෝ Tamanගේ දිවි තොර කර ගන්නවා. ස්වාමින් වහන්සේ කෙනෙක් ලබාගත් මනුෂ්‍යත්වයේ වටිනාකම මේ ආකාරයට තමන්ට හිතූ විට දිවි තොර කර ගැනීම එහි විපාක පිළිබඳව ඔබ වහන්සේ ධර්මයට අනුව අපට පැහැදිලි කරන්නේ කොහොමද ස්වාමින් වහන්සේ?
මේ ධර්ම මාර්ගය තුල ගමන් කරලා අපි කවදා හරි දවසක බලාපොරොත්තු වෙන්නේ නෝන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න යන ගමනේදී අපි අවසානම අරබෝධ කරන්නේ රහත් භාවයේ කියන උත්තරීතර තැන. කවදා හරි ඔබතුමිය භික්ෂුණී රාසණය තුල ගිහිලා රහත් භාවයට පත් වුණත් මම රහත් භාවයට පත් වුණත් නෝන කවදා හරි රහත් භාවය අවබෝධ කරන්න නම් ජීවිතේ මරණයට දාන්න වෙනවා නෝන. ජීවිතේ මරණයට දානවා කියන්නේ නෝන රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරෙන්න ඕන. වේදනාව සංඥාව චේතනාව විඥානය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරෙන්න ඕන. මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරෙද්දී ජීවිතයේ මරණයට වැටෙද්දි තමයි කවදා හරි අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ. එතනදී අපි ජීවිතේ මරණයට දාන දක්ෂ නැත්නම් කවදාක්වත් යාන චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. අපි එවලේ ජීවිතේ මරණයට දාන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි වූ අචල ශ්‍රද්ධාවෙන්. එයාට ඒ මොහොතේ අචල විශ්වාසයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ උදෙසා ජීවිතේට මරණයට දාන මොහොතේම එයා ධර්මයේ අවබෝධයන් තුලින් සම්බන්ධ වෙනවා කියන විශ්වාසය. ඒක ධර්ම මාර්ගය තුල අරහත්ාංගික මාර්ගය තුල සකස් කරන්නා වූ විශ්වාසයක් නෝන. නමුත් ඒ වෙලාවේ ඒ කෙනා ජීවිතය මරණයට දාන්නේ ඇලීම්, ගැටීම්, උපේක්ෂාවන් සියල්ලම අත්හැරලා එයා ජීවිතේ මරණයට දාන වෙලාවේ නිවන පිළිබඳවත් එයාට ඇලීමක් ගැටීමක් උපේක්ෂාවක් තියෙන්න බෑ නෝන. එයාට නිවන පිළිබඳව හෝ ඇලීමක් ගැටීමක් උපේක්ෂාවක් සකස් වෙනවා නම් කවදාක්වත් ජීවිතේ මරණයට දාන කාරණේ අර්ථයක් දෙන්නේ නැහැ. මොකද එයා එතන යම් පංච උපාදානස්කන්ධේ නිත්‍යභාවයෙන් ගැනීමක් එතන තියෙනවා. එහෙනම් කවදා හරි නෝන අපි මේ ධර්ම මාර්ගය තුල ගමන් කරලා චතුරාර්ය සත්‍ය අවබෝධය කරනවා එක අපි අනිවාර්යෙන්ම කිරිබෝනායසෙන් තාත්තා නැති වුණාට පස්සේ දැන් අම්මා තමයි මේ දරුව රැකබලා ගන්නෙ. මෙහෙම රැකබලාගෙන පාසල් යවල දැන් මෙයාට තව අයියා කෙනෙකුත් ඉන්නවා. අවුරුදු 14 වෙනකොට අම්මත් විදේශගත වෙනවා මැද පෙරදිග රටකට. දැන් ගෑනු දරුවා ඉන්නේ ආච්චි ළඟ. දරුව දෙන්න. දැන් මේ ගෑනු දරුවා පාසල් යනවා. දැන් පාසල් නැද්දී මේ ගෑනු දරුවාට දැන් කිරිබෝන වයසේදීම තාත්තත් නැතිව යනවා. පියසෙනහසත් නැහැ. අවුරුදු 14 වයස වෙනකොට අම්මත් නැතිව යනවා. ඒ කියන්නේ මවුසෙනහසත් නේ දැන් මේ දරුවා හැදෙන්නේ ආච්චි ළඟ. නමුත් දැන් මෙහෙම මේ දරුවාට තියෙන තනිකම නිසාම, ඒ කියන්නේ ආදරයක් නොමැතිකම නිසාම මේ දරුවා පන්තියේ ඉන්න දරුවෙක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් පටන් ගන්නවා. පිරිමි දරුවෙක් එක්ක. නමුත් මේ පන්තියේ ඉන්න පිරිමි දරුවා ඒ ගමේ ඉන්න ටිකක් වැදගත් දරුවෙක්. ඒ වැදගත් දරුවාගේ දෙමාපියන් ඥාතීන් මේ සම්බන්ධය දැනගත්තට පස්සේ මේ රට ඉන්න කෙනෙක් මෙයා මේ මැද පෙරදිග ගෘහ සේවිකාවක් මේ දුප්පත් කෙනෙක් කියලා මේ හේතුන් නිසා සහ ළමයාගේ ළමා වයස නිසා මේකට දැඩි විදිහට විරුද්ධ වෙනවා. මේ පිරිමි ළමයා තීරණය කරනවා මම වසබීල මැරෙනවා කියලා. එයා වසබීල මැරෙනවා නෝන. මේ පිරිමි ළමයා මැරුණාට පස්සේ දැන් මේ ගෑනු දරුවාට ගමේ ඉන්න බෑ. මොකද එකක් මේ ගෑනු දරුවා දුප්පත් කෙනෙක්. ආච්චිගේ රැකවරණය විතරයි තියෙන්නේ. අර පවුලේ අය ශක්තිමත්. අර ශක්තිමත් පවුලේ අය මේ දරුවාට දැඩි ආකාරයෙන් චෝදනා කරනවා. ඉස්කෝලේ ගියත් ඉස්කෝලේ අය චෝදනා කරනවා. ඔබ නිසායි අපේ පුතා මැරුණේ කියලා. දැන් මේ දරුවාට මේ චෝදනාව තවදුරටත් දරන්න බෑ. මොකද එයාට කල්යාණ මිත්‍ර ආශ්‍රයකුත් නැහැ. අම්මා තාත්තත් නැහැ. ආච්චිට මේව තේරෙන්නෙත් නැහැ. ඒ නිසා මේ දරුවා දැඩි පීඩණයෙන් ජීවත් වෙනවා. පීඩණයෙන් ජීවත් වෙනකොට දැන් මෙයාට රෑට හීනෙන් පේනවා මෙයාගේ මැරිච්ච පෙම්වතා. පාසල් දරුවා රෑට සුදු සරමක් කමිසයක් ඇඳලා එයා ඉස්සරහට ඇවිල්ලා කියනවා එයාගේ ලෝකෙට එන්න කියලා අඬ ගහනවා. මේම හැමදාම මෙයාට මේක පේනවා. මෙයා මේ ඒ මැරිච්ච කෙනා ඇවිල්ලා අඬ ගහනවා නෙමෙයි. මේ දරුවාගේම හිතේ තියෙන මනෝවිකාරයන් තමයි මේ මතු කරලා පෙන්නන්නේ. එහෙම වෙනකොට දැන් මෙයාට ඉස්කෝලේ ගෑමත් නතර වෙනවා. මොකද යන්න බෑ චෝදනා කරන මිනිස්සු. දැන් අවසානයේ මේ දරුවා තීරණය කරනවා මමත් සිය දිවි නසා ගන්නවා කියලා. මෙහෙම තීරණය කරලා මෙයා එක්තරා මොහොතක දැන් එයාගේ මහගෙදෙට්ට වහලා තියෙන ආච්චි ගෙදරනේ ඉන්නේ මහගෙදෙට්ට එනවා හවසක. ඇවිල්ලා එයා මේසෙ උඩ පුටුවක් තියලා වාඩි වෙලා පෑනකින් ලස්සන ලියුමක් ලියලා තිනු. ඒ ලියුමේ ලියනවා මට තවදුරටත් මේ සමාජ ජීවත් වෙන්න බෑ. මම නොකලා වූ වරදකට මට මිනිස්සු අප්‍රමාණ චෝදනා කරනවා. ඒ නිසා මගේ පෙම්වතා මට රැට ඇවිල්ලා හීනෙන් එයාගේ ලෝකෙට එන්න කියලා අඬ ගහනවා. ඒ නිසා මං එයාගේ ලෝකෙට යනවා. මගේ මරණයට කවුරුත් වග කියන්න ඕනේ නැහැ කියලා ලියලා එයා කියනවා මම මැරුණාට පස්සේ
मगे देह दे मिनी पेटी दे सुधु मलवाटी देखा पियान एकाक मट एकाक मगे पेमताट मम मेरीला गिहिला सुसान भूमि वेलुअट पास सुधु मल गास देखा खिटवान एकाक मट एकाक मगे पेमताट दे मेहम हरी लसंट में आम लियुम लियन मिच्चर लसंट हो संग में लियुम लियला लियुम वहला लियुम मे से उड़तीला दे मैं बाल केट अनुदागन बाल गेट लनुदाला तोंडु अद बेंदला दें में हरिम कैमेत्ते में सियाल कराने कोतने को अत्याट ने मा मेरे ने किर चित्त्याक ने एका करपेत्तें समाजें पीड़ने अकेनो अरपेत्तें पेंबता पिलिबंदे उपादाने अकेनो दें में देख दरागेनाई में एलीम गेटीम कीन देख जीविते तुल दरागेनाई दें में तोंडु बंदीने बेल्लता तोंडु दागानो कैमेत्ते दाल में आदे मेसेट पाइंगानो मेच्चर विलाया मेरेन्न कैमत्तें हिटी नमुत अर उगुरु दंड दाल अरक खेडिला खेडेन नैतुवया मरणीय वेदनावेन दंगलनकोट दैन यातवेन गैलवेन्नै नमुत गैलवेन्न दैन क्रमयक नहै या दंगल 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 अंतिमट मेरेन्ने या केरिमया एतिकर गन्ना उद्देशे मे लोके बलवत्म द्वेषय तमै नोना तमा तमा करे एतिकर गन्ना उद्देशे दैन यान लोके पिलिबंदने मे द्वेषय सकस वेन तमा करे ऐ मम मे मोड वेडे करगत्ते किन कारणे मेहम विनला मेआ एलिलाम मेरे नोना दें मेरुनाट पासे दें ओनम केनेक दें एविला दें बलन्ने दिने लसन लियुमत्तीनो सुदु मलवट्टी गेन लियलतीनो सुदु मलगस गेन लियलतीनो संगमें लियलतीनो दें मेहम लियुमक देक्कहम मे वगे अवुरुदु 15 अहिंसक गैनु दरुवेक एल्ला मेरुना किला देक्कहम अने अपि साधु साधु कियन्ने मे लमया नन अहिंसक लमेक मे लमया नन अने सतर अपायकट यन्न नैतु एति देवियेक मनुष्येक मेला इपदेन्न नैति कियला एहेम तमे अपि दकिन्ने नवुद मोन अपि दन्न स्वामीन वहन्से नमक उतुम समाधियेन अरमुनु कोल्ल बलनवा मे मेरिच्च दरुवा मरणीन पास्से कोहेद उत्पत्ति लबला तीन्ने कियला एतोट ए स्वामीन वहन्से उतुम समाधियेन दकिन्ने नोना प्रभाश्वर गिनी जालावा ए प्रभाश्वर गिनी जालावे गिन्न तेंबिलिम तेंबिली पाटाई ඒ තැඹිලිපාට ගින්නේ නෝන කොතනකවත් කළුපාට ලපයක්වත් නැහැ. අලු ටිකක් අඟුරු කෑල්ලක් මුකුත්ම නැහැ. ඒක හරියට පෙරාපු ගින්දරක්. අපි කියමු පෙරාපු ගින්දරක් කියලා. ඒ වගේ තනි තැඹිලිපාටෙන් ප්‍රභාෂර ගින්දරක්. ඒ කියන්නේ මේ ගෑනු දරුවා අර ගිනි නිරයේ උපත්්‍ය සකස් කරගෙන. ඒ කියන්නේ නිරේ භයානකම තැන. ඇයි ඒ නිරේ භයානකම තැනට යපත් උනේ? තමා කෙරෙහි සකස් කරගත්තා වූ ද්වේෂය නිසායි. අවසානයේ මේ දරුවාට वह बोनोने मेरे नोने की चित्त्याग सकास देनो इन्हम बर्फातलु अकुशलयान जीविते पटांगेन्ने इन्हम क्रियात्मक बावेट पत्तिलातीन अनित्य कतमाई दुप्पत पावलकाई उपत्ये लबान एहमनांग मे आवुरुदु पहलवे तुल मेसा दारुनु अकुशलयाक्वेन्ने या तुलिंग अकुशल सकास देने विद्या नहे ईडपासे स्वामीन वहांसे आरमुनुकल बाल्लतीनवा ए लमयागे पेर जीविते कवरेग्द कियला එතකොට ඒ ස්වාමීන් වහන්සේ දකින්නවලු එයා පෙර ජීවිතේ මේ භූත ස්වභාවයේ සත්වෙක් දැන් භූත ස්වභාවයේ සත්වෙක් කියන්නේ නෝනා දැන් යමෙක් මැරෙන වෙලාවේ අපි කියමු එක පාට ෂණේන් දියේ ගිලිලා මැරුණොත් නැත්නම් ෂණේන් බෝම්බයක් පිපිරලා මැරුණොත් නැත්නම් රාත්‍රියේ තද නිින්දෙන් මැරුණොත් නැත්නම් මුකුත් නොතේන ළමා කාලේ මැරුණොත් ඒ මැරෙන කෙනා නෝනා භූත ස්වභාවයේ සත්වෙක් වෙනා උපත්ති ලැබනවා भूत स्वभाव सत्व्या दें पेरेतया यक्षाइन ककुल बिमतियागन नमूद मे भूत स्वभाव सत्व्यानो न पावि पावीन्य याट एस कननासे दिव शरीर मनस तीयन इव बाहिर रूपत्यक पश्यवेला पंचुपादान स्कंदे सकस्यन इक भवे उपता मेकर तमयो समारु अंतर्भव्याख्यल कियान अंतर्भव्याख्यल दया बुद्धधामी नयन होना मेतन मे जातिया उपता तेन मेरेन विलावे शक्तिमत् कुशल कुशल चित्त्याक सकसुने
භූත ස්වභාවයේ සත්වෙක් හැටියට උප්පත්තිය ලැබුණා. මේ භූත ස්වභාවයේ සත්වයාට තමයි නෝන මේ පාංශ කූල පින්කම හත් දවස් පින්කම වටින්නේ. මේ භූත ස්වභාවයෙන් කැරකි කැරකි ඉන්න කෙනා යාගේ නිවස ආශ්‍රිතව තමයි කැරකෙන්නේ. ඒතොර මේ කැරකි කැරකි ඉන්න කෙනාට තමයි පාංශ කූල පින්කම සහ හත් දවස් පින්කම වටින්නේ. ඒකයි මරුණ කෙනෙකුට ශක්තිමත් ආකාරයෙන් පාංශ කූලයේ හත් දවස් පින්කම දෙන්න වෙනවා. මොකද අර වගේ භූත ස්වභාවයේ සත්වෙක් ඉන්නවා නම් එයා පාංශ කූල පින්කමෙන් හත් දවස් පින්කමෙන් පින ශක්තිමත් කරගෙන ශක්තිමත් ප්‍රතිසන්දියකට ඊළඟට යනවා. නමුත් දැන් මේ දරුවා බලද්දි මේ දරුවා ගිය ජීවිතේ මේ පාවි පාවි ඉන්න බෝනික් එක් වගේ පුංචි දරුවෙක්. එහෙනම් එවැනි කෙනෙක් genuත් බරපතල අකුසලයක් වෙන්න බැහැ. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ බලලා තිනවා මේ දරුවාගේ ඊට ඉස්සෙල්ලා ජීවිතේ මොකද්ද කියලා. එතකොට උන්වහන්සේ දකිනවා අවුරුදු 6 වගේ වයසේදී ගෑනු දරුවෙක් වෙලා අවුරුදු 6 දිව ගියා මැරලා යනවා. ඒ කියන්නේ අඩු ආයුෂෙන් මැරෙනවා. දැන් උන් හොඳට ගලප ගන්න ඕනේ. මෙයා අඩු ආයුෂෙන් මැරුණා අඩු ආයුෂෙන් මැරුණ නිසායි භූත ස්වභාවයේ සත්වෙක් කියලා ඉපදුනේ. මොකද මැරෙන වෙලාවේ ශක්තිමත් කුසල කුසල චිත්තයක් සකස් උනේ නැහැ. එහෙනම් දැන් එයා අඩු ආයුෂෙන් මැරුණා නම් මොකද හේතු වෙන්න ඕනේ? ගිය ජීවිතේ එයා ප්‍රාණඝාතයක් නැත්නම් සත්ව හිංසාවක් කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ බල්ලා තිනවා මේ අවුරුදු 6 ළමයා ගිනුත් ඔච්චර බලවත් අකුසලයක් වෙන්න බැහැ. එහෙනම් මේ දරුවාගේ ඊට ඉස්සෙල්ලා ජීවිතේ මොකද්ද කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ දකිනවා තරුණ අම්මා කෙනෙක් එයාගේ අතින්ම මේ යාගේ කුසේ ඉන්න දරුවාව ගබ්සා කරනවා. එහෙනම් මේ බඩ මිරිකෙමින් මිරිකෙමින් ස්වාමීන් වහන්සේ දකිනවා ඒකෙන් ස්වාමීන් වහන්සේ හඳුනගන්නේ එයා ගබ්සාවක් සිද්ධ කළා කියලා. එහෙනම් බලන්න මේ තුන්වෙනි ආත්ම භාවයේදී ස්ත්‍රීත්වයක් ලැබලා තමාගේ කුසේ ඇති වුණා වූ දරුවා ගබ්සා කරනවා. ඒ ගබ්සා කිරීමේ ප්‍රාණඝාත අකුසලයේ නිසා එයා ඊළඟ ජීවිතයේදී අවුරුදු 7 වගේ දැරියක් වෙලා අඩු ආයුෂෙන් මැරලා යනවා. ඒ අවුරුදු 7 දැරිය මැරෙන වෙලාවේ ශක්තිමත් කුසල් අකුසල් චිත්තයක් එයාට සකස් වෙන්නේ නැහැ. ඒ නිසා එයා භූත ස්වභාවයේ සත්වයක් හැටියට උපදිනවා. භූත ස්වභාවයේ සත්වයාට ඒ ජීවිතයයි පින් දුන්නාට පස්සේ ඒ පිනෙන් මේ ගෑනු දරුවා අර දුප්පත් පැලේ උපත්ති ලැබෙනවා. උපත්ති ලැබනකොටම එයා ආත්ම භාව තුනකට ඉස්සෙල්ලා ගබ්සාව තුල සිද්ධ කළා වූ ප්‍රාණඝාත අකුසලය නිසා පුංචි කාලෙදිම තාත්තගේ රැකවරණය අහිමි වෙනවා. මොකද මේ තාත්තගේ ආදරය ලබන්න ලෝකෙට බිහි වෙන්න ඉන්න දරුවෙක් තමයි ආ මරලා දැම්මේ නේද? ඒ විපාකය නිසා ආත්ම භාව තුනකට පස්සේ ඉපදෙලා කිරිබොන වයසෙම තාත්තා අහිමි වෙනවා. අවුරුදු 14 වෙනකොට අම්මාගේ සෙනෙහසත් නැති වෙනවා. ඊට පස්සේ ලැබෙන්නේ පෙම්වතා, පෙම්වතත් වහබීලා මැරෙනවා. අවසානයේ මෙයාටත් සිත සකස් වෙනවා මමත් සිය දිනසා ගන්නවා කියලා. අවසානයේ සිය දිනසා ගත්තට පස්සේ ආ වැටුනේ කොතෙන්ටද? ගිනි නිරේට. එහෙනම් බලන්න සියදිවි නසා ගන්නවා කියන කාරණය මේ ලෝකේ තියෙන භයානකම අනතුර සකස් කරලා දෙන සිද්ධිය. ඒ නිසා යමෙක් සියදිවි නසා ගන්නවා නම් කිසිම දායකයාට සුගතියක් කියන තැන නම් දොර ඇරෙන්නේ නැහැ. එහෙනම් අපි මේ ජීවිතේ අපි ඉදිරියට එන හිත වේදනාවක් නිසා, ප්‍රශ්නයක් නිසා, බාධකයක් නිසා, බලාපොරොත්තු කඩවීමක් නිසා අපි සියදිවි නසා ගන්නවා නම් අපි මීටත් වඩා ගැඹුරු අන්ත වූ දුකකටයි පැටෙන්නේ. එනිසා ඕනම කෙනෙක් සියදිවි නසා ගන්න හිතක් සකස් වෙනවා නම් තමා තුලින් දකින්න ඕනේ මේ සකස් වෙන්නේ අකුසල් විපාකයක ඵලයක්. මේ ලෝකේ කාට වුණත් හිතෙනවා නම් සිවිදි නසා ගන්න අනිවාර්යෙන් මෙයා පෙර සංසාරේ ප්‍රාණඝාත අකුසල් කරලා තියෙනවමයි. ඒ විපාකයන් නිසා එයාට සිවිදි නසා ගන්න කියලා හිත සකස් වෙන්නේ. එහෙනම් සියදිවි නසා ගන්න කියන හිතක් සකස් වෙද්දී මෙයා දකින්න ඕනේ මේ මගේ අකුසල් විපාකයක්, අකුසල් චිත්තයක් එන්නේ කියලා. දකිමින් ඒ අකුසල් චිත්තය කල්යාණ මිත්‍රාශ්‍රය තුලින්, සද්ධර්ම ශ්‍රවණය තුලින් පරාජය කරලා දාන්න අපි දක්ෂ වෙන්න ඕනේ. මොකද අර පුංචි ගෑනු ළමයාට කල්යාණ මිත්‍රාශ්‍රයක් තිබ්බේ නැහැ. ආච්චි විතරයි හිටියේ. වෙන දෙයක් තිබ්බේ නැහැ. ඒ නිසාට මෙයාට මේක ගලප ගන්න මාර්ගයක් තිබ්බේ නැහැ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කල්‍යාණ මිත්‍රාශ්‍රය ලබන්න. ඔබට මැරෙන්න ඕනේ කියලා චිත්තයක් සකස් වෙනවා නම්, එහෙම නැත්නම් දිවිනසා ගන්න ඕනේ කියන චිත්තයක් සකස් වෙනවා නම් හැම වෙලාවම තමාට වඩා දැනුමෙන්, තේරුමෙන් ඉහළ කෙනෙක් එක්ක ටිකක් සාකච්ඡා කරන්න. මොකද තමා මට්ටමින් ඉන්න කෙනෙක්වත් අවමශයෙන් සාකච්ඡා කරන්න. තමාට වඩා පල්ලෙහා කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න යන්න එපා. ඒ නිසා කවුරු සිය දිවිනසා ගත්තත් එයා මැරෙන මොහොත දක්වා වහ ටික බොන්නේ කැමැත්තෙන්. නමුත් වහ බීලා මැරෙන්නේ නැති වෙනකොට ඉස්පිරිතාලේ ගිහිල්ලා අර ඇඟිල්ලට කට දාලා වමනේ කරනකොට, බෙහෙත් දීලා වමනේ කරනකොට එයාම දුක් වෙනවා. ඇයි මං වහ බිව්වේ කියන කාරණේ කියලා දැක්කා. ඒ නිසා මේක ක්ෂණිකව ඇති වෙන ආවේගයක්. ඒ ආවේගය සකස් වෙන්නේ අපේ බලවත් අකුසල් නිසාමයි. ඒ නිසා එවැනි බලවත් අකුසල් නිසා එවැනි චිත්ත ආවේගයන් සකස් වෙනකොට අනිවාර්යෙන්ම අපි දකින්න ඕනේ මේක අකුසලයක්, මේ අකුසලය කුසලයෙන් තුලින් යටපත් වෙන්න ඕනේ කියලා. එහෙම නැත්නම් එක ප්‍රශ්නයක් නිසා දිවිනසා ගත්තොත්
කල්ප ගානක් ගිනි නිරයේ ගින්දරත් එක්ක පිච්චි පිච්චි අපිට දුක් විඳින්න වෙනවා. දෙක මහත්තයෙක් මෙතෙන්ට ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්ස මගේ මුළු ජීවිතේම ලෙඩ. මට මුළු ජීවිතේම ලෙඩක්. කොච්චර බෙහෙත් බිව්වත් හරියන්නේ නැහැ. කොච්චර බෙහෙත් දැම්මන් තුන් පාරක් දිවිනසා ගන්න ගියා කිව්වා. විච්චියට ඔළුව ගහලා කිව්වා දිවිනසා ගන්න යන්න. මට මේ වේදනාව ආපුවම එච්චර ඉන්න බෑ කිව්වා. ඉතින් මම දෙකිලා දැන් මෙතන ඇවිල්ලා මෙතනත් ඉන්න බෑ. යා දඟල්න එහාටයි මෙහාටයි. මං කිව්වා පුතේ මං ගිනි කූරක් අරගෙන ගිනි පෙට්ටියට ගහලා ඔබේ මේ ඇඟිල්ල මෙහෙම කරලා ඇල්ලුවොත් ඔබට මොකද වෙන්නේ? සයිනස පිච්චෙනවා කිව්වා. ඒ පිච්චෙන පිච්චීමද ඔබට වැඩියම වේදනාව ඔබේ ශරීරයේ තියෙන වේදනාවද කියලා. එයා කිව්වා නෑ සයිනස මේ පුච්චනකොට ඊට වැඩිය වේදනයි කියලා. එහෙනම් මං කිව්වා ඔබේ ශරීරයේ තියෙන රෝගීභාවය නිසා ඔබ දිවි නසා ගත්තොත් ඔබ පිච්චෙන්නේ ගිනි කූරෙන් පුච්චන පිච්චිල්ල නෙමෙයි. නිරයේ ගින්දර කියන්නේ මෙවැනි ප්‍රභාෂර වූ ගිනි ජාලාවක් නිරයේ තින්නේ. ඔබ හිතනවා නම් මේ ගින්දරෙන් මම මේ ගිනි කූර අල්ලන පුච්චන වේදනාව ඔබේ ශරීර වේදනාවට වඩා වැඩි කියලා. එහෙනම් ඔබ ඔය ශරීර වේදනාව නිසා ඔයිට වඩා කෝටි ගුණයක් විශාල වේදනාවක් අයිති කරගන්නයි යන්නේ. ඒ නිසා ඔබ අඩු වේදනාව උදෙසා වැඩි වේදනාවක් අත් කරගන්නයි යන්නේ. එනිසා ඔය සියවිදින නසා ගන්න කියන අදහස ඔතනින් අත්හැරලා දාන්න. ඔය අදහස වැඩෙන තාක්කල් ඔබ තුල අකුසලයන් සකස් වෙන්නේ. ඒ අකුසලයන් නිසා තව තව අකුසල් විපාකයන් වැඩි වෙනවා මිසක් කවදාකවත් ඔබ සිඳන දිශාවට යන්නේ නැහැ. එහෙනම් සියදිවි නසා ගන්නවා කියන්නේ නෝනර මම මුලින් කිව්වා වගේ ජීවිතයේ මරණයට දැමීමක් නෙමෙයි. තේරෙනවද? ඒ ධර්මයේ උදෙසා ජීවිතයේ මරණයට දැමීම කියන්නේ ඇලීම් ගැටීම් උපේක්ෂාවන් සියල්ලෙන් තොරව යා ජීවිතයේ මරණයට දාන. සියදිවි නසා ගන්න කෙනා ජීවිතයේ මරණයට දාන්නේ ඇලීම් ගැටීම් උපේක්ෂාවන් තුල සිත ඔද්දල් කරගෙනයි ජීවිතේ මරණයට දාන්නේ. ඒ නිසා සියදිවි නසා ගන්න කිසිම කෙනෙක් නොනා සතර අපායන් විදුන කෙනෙක් ගැන අපි නම් අහලා නැහැ. අපි නම් දැකලා නැහැ. ඉගෙන ඔබ සියදිවි නසා ගන්නවා නම් ඔබ එක ප්‍රශ්නයක් උදෙසා ප්‍රශ්න ලක්ෂ ගානක් නිර්මාණය කරගත්ත කෙනෙක් වෙනවා. මේ අවුරුදු 60 ඉවසන්න බැරි කම නිසා කල්ප ගානක නිරේ දුකකට වැටුණු අවාසනාවන්තෙක් වෙනවා නෝන. ගරු ස්වාමීන් වහන්ස මෙය මා අසා තිබෙන කාරණයක්. මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව ඔබ වහන්සේගෙන් පැහැදිලි කරගන්න කැමැතියි. ගබ්සාවකින් අනතුරුව කලල රූපේ නිවත්ව යන විඥාණය තම මව සමග වෛරෙන් පසුවනවද? මවගේ සිරුරට ඇතුළු වී රුධිරය උරාබුනවද? නෑ නෑ නෑ. ඒ කලල රූපෙන් නොවන එහෙම බලවත් චේතනා සකස් වෙන විදිහක් නෑ. එහෙම දෙයක් වෙන්න බෑ. ඒ ලේ උරාබුනවා කියන කාරණේ වෙන කතාවක් නෝන. දැන් අපේ මේ ලෝකේ අපි දන්නේ තිරිසන් ලෝකේ තියෙනවා කියලානේ. මේ තිරිසන් ලෝකේ නෝන තියෙනවා මේ භූත තිරිසන් ලෝකෙකුත්. තේරුණාද? මේ අපි දන්නේ මේ තිරිසන් ලෝකෙනේ අපේ මනුස්ස ලෝකයක් තියෙනවා. ඒ මනුස්ස ලෝකෙම ප්‍රේත ලෝකෙකුත් තියෙනවානේ. ඒ වගේ මේ තිරිසන් ලෝකේ ආශ්‍රිතව නෝන භූත තිරිසන් ලෝකයක් තියෙනවා. ඒක අපේ මේ මස්සැහැට පේන්නේ කවදාද සමාධියෙන් තමයි දකින්න ඕන. ඒ භූත තිරිසන් ලෝකේ භූත හලී භූත හරක් භූත එළුව භූත මුව භූත කුකුලෝ භූත මදුරුව භූත මකුලෝ භූත තලුගොයි මේ සෑම සතෙක්ම ඉන්නවා. භූත මාළුත් ඉන්නවා. දැන් අපි දන්න සාමින්වංශයේ කෙනෙක් එක්තරා කුටියක වැඩ ඉන්නකොට මුහුදාශ්‍රිතව කුටියක යාට මේ අඩි 7ක් විතර සද්දන්ත යක්ෂයෙක් දැర్శණය වෙනවා. ඒ යක්ෂයා මිත්‍යා දෘෂ්ටික යක්ෂයෙක්. දැන් යක්ෂයන්ගේ කොටස් දෙකක් ඉන්නවා. සම්මයදෘෂ්ටික යක්ෂයෝ කියලා එක කොටසක් ඉන්නවා. මිත්‍යාදෘෂ්ටික යක්ෂයෝ කියලා එක කොටසක් ඉන්නවා. මේ සම්මයදෘෂ්ටික යක්ෂයෝ කියන්නේ නෝනා පිනට කැමති අය. මේගොල්ල මේ සතර වරන් දෙයියන්ගෙන් වරන් ගත්ත බලවත් අය. මේ සම්මයදෘෂ්ටික යක්ෂයා කියන්නේ නෝනා මේ හඳ ශක්තිමත් කෙනෙක්. ඔය මයික් ටයිසන්ලා වගේ ශක්තිමත් ශරීර තියෙන මේ නලල් පට පළඳපු මේ අත්වලට වලලු දාපු පිරිවර දාස් ගානක් ඉන්න ශක්තිමත් අය. ඒගොල්ල සම්මයදෘෂ්ටික යක්ෂයෝ. ඒගොල්ල පිනට කැමති. ඒ වගේම මිත්‍යාදෘෂ්ටික යක්ෂයෝත් ඉන්නවා. මිත්‍යාදෘෂ්ටික යක්ෂයෝ කියන්නේ නෝනා මේ ඇස් එළියට පැනලා බඩ නෙරලා කොහොමද යක්ෂයා කළු පාටයි. ඒක යක්ෂයාගේ වර්ණය කළුයි. මේ බඩ එළියට නෙරලා මේ දකින්න අප්‍රසන්නයි. දල් ඇවිල්ලා ඒගොල්ල මිත්‍යාදෘෂ්ටික යක්ෂයෝ. දැන් මේ ස්වාමීන් වහන්සේට මේ මෝහදාසිත කුටියේදී දක්ෂණය වෙන්නේ මිත්‍යාදෘෂ්ටික යක්ෂයෙක්. මේ මිත්‍යාදෘෂ්ටික යක්ෂයා ළඟ හරක්කොළු 8ක් විතර තියෙනවා. හරක්කොළු. නමුත් මේ හරක්කොළු මේ අපේ හරක් වගේ විශාල හරක්කොළු නෙමෙයි, ඊට වඩා පොඩි. එතකොට එයාගේ ඉස්සරහා තියෙනවා නෝනා මේ මාළු අට්ටියක්. මාළු එක මාළුවෙක් මම හිතන්නේ මීටර් 30ක් විතර ලොකුයි. ඒ මාළුව තුනට කපලා මෙහෙම තුනට නවල තමයි මේ අට්ටිය තියෙන්නේ. මෙයා මේ හරක් 7 දෙනෙක් කාලා. එතකොට මේ හරක්කෝ මාළුවෝ නෝනා මේ අපේ තිරිසන් ලෝකේ ඉන්න හරක් මාළු නෙමෙයි. මේ භූත මාළු, භූත හරක්. තේරෙනයි? දැන් ඔය හරක් රැළක හරින්න හරක් මැරෙන වෙලාවේ බුදුරයන් වහන්සේ කියනවා මේ රුකුල්ලෝ හරක් ඌරෝ එළුවෝ වගේ කුලවල් වල සත්තු ඉන්නවනේ. ඒගොල්ලෝ එකම
ජීවිතේ අවුරුදු 500ක් විතර එකම කුලේ ඉපදෙනවා කියලා. මොකද කුකුලා මැරෙන වෙලාවට කුකුල් ප්‍රැලමයි උපාදානය වෙන්නේ. හරකා මැරෙන වෙලාවට හරක් ප්‍රැලමයි උපාදානය වෙන්නේ. ඒ නිසා එකම කුලේ 500 වතාවක් විතර ඉපදෙනවා කියනවා. ඉතින් දැන් මෙහෙම වුණාම එක්කෝ තිරිසන් කුලේ ඉපදෙනවා, තිරිසන් කුලේ ඉපදෙන්න පින තිබ්බේ නැත්නම් භූත තිරිසන් සතෙක් වෙලා ඉපදෙනවා. දැන් අර මිත්‍යා දෘෂ්ටි යක්ෂයා මේ භූත තිරිසන් ලෝකේ තිරිසන් සත්තු මරාගෙන තමයි කන්නේ. දැන් අපේ මිනිස්සු මේ මනුෂ්‍ය ලෝකේ ඉන්න තිරිසන් සත්තු මරාගෙන කනවනේ. ඒ වගේ යා මරාගෙන කන්නේ භූත ලෝකේ ඉන්න තිරිසන් සත්තු. භූත ලෝකේ ඉන්න තිරිසන් සත්තු යා මරාගෙන කනවා. ඒ වගේ මේ භූත තිරිසන් ලෝකයක් මේ මනුෂ්‍ය ලෝකේ ආශ්‍රිතව තියෙනවනවා. ඒ භූත තිරිසන් ලෝකයේ භූත මදුරුවෝ ඉන්නවා, භූත මකුළුවෝ ඉන්නවා, භූත තලගොයි වගේ අය ඉන්නවා. ඒ භූත මකුළුවෙකුට භූත මදුරුවෙකුට ඕනනම් අපේ ශරීරය ඇතුළේ රිංගන්න පුළුවන්. අපේ ශරීරය ඇතුළේ රිංගන්න පුළුවන්. ඒක බැරි කමක් නැහැ. නමුත් අපි තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් සීලෙන් දුර්වල නම් එවැනි දේවල් අපේ ජීවිතයට එන්න පුළුවන්. තේනේ භූත සත්තු. එහෙම නැත්නම් අර මව් කුසේදී මැරෙන දරුවා ගබ්සාව නිසා මේක බඩ ඇතුළේම ඉපදෙනවා කියන කාරණයක් නම් ඒක වෙන්න බෑ නෝනා. එයාට එහෙම ශක්තිමත් කුසල කුසල් චිත්තයක් සකස් වෙන්නේ නැහැ. ඒ කල්ල රූපෙට එහෙම සකස් වෙන විදිහක් නැහැ. ඒක සකස් වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ බොහෝ විට අපිට කියන කාරණයක් තමයි පින්කම් කරන විට සුදු අතින් සැරසෙන්නට කියලා. මේ පිළිබඳව අපිට පැහැදිලි කරොත්? නෑ දරුවෝ, ඉතින් විහාරස්ථානයකට යනකොට සංඝයා මුණ ගැහෙන්න යනකොට බුදුරජාණන් වහන්සේ කියනවා පින්කමක් කරද්දි දැන් දානයක් පූජා කරද්දි හෝ පින්කමක් කරද්දි හෝ ඊට අදාළ මේ ධර්මයන් දේශනා කරනවානේ. සද්ධාව තියෙන්න ඕනේ, ගෞරවය තියෙන්න ඕනේ, කර්මය කර්මඵල විශ්වාසය තියෙන්න ඕනේ, සියතින් සකසා දුන් දෙයින් දන් දෙන්න ඕනේ, ප්‍රණීතව දන් දෙන්න ඕනේ. ඒව දුන්නොත් තමයි අපිට ඒ ආනිසංස. ඉතින් ඒ වගේ විහාරස්ථානයකට යනකොට නෝන අනිවාර්යයෙන්ම අපි ඊට සුදුසු ඇඳුමින් පැළඳුමින් සැකසিলা වියන්න ඕනේ. ඉතින් ඒක අපේ හිතෙත් අපිට අර ධර්මානුකූල සිතුවිලි සකස් කරගන්න සකස් වෙනවා. කාමයන්ගෙන් බැහැර වෙනවා. මුලින් පන්සලට යන්නේ අපි කාමයන්ගෙන් ඈත් වෙලා ජීවත් වෙන්න. ඉතින් කාමයන්ගෙන් ඈත් වෙලා ජීවත් වෙනවා නම් ඊට අදාළ පරිසරයක්, ඊට අදාළ චරිත ලක්ෂණ තමයි අපේ ජීවිතය තුලින් දකින්න ඕනේ. මොකද පන්සලේ ඉන්න විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ස්වාමීන් වහන්සේලා ඔක්කොම රහත් වෙච්ච ස්වාමීන් වහන්සේලාත් නෙමෙයිනේ නේද? සමාද සෝවාන් වෙච්ච ස්වාමීන් වහන්සේලාත් නෙමෙයිනේ. ඉතින් ඒගොල්ලන් තුලත් අපි අනවශ්‍ය ආකාරයෙන් ඇඳුම් අඳිනවා නම්, අපි අනවශ්‍ය ආකාරයෙන් රූපය උපනම් ගන්න පෙන්වනවා නම් ඒගොල්ල තුලත් කෙලෙස් ධර්මයන් සකස් වෙන්න පුළුවන්. ඒ නිසා අපි හැම දෙයක්ම දැකලා තමයි සද්ධාව ගෞරවය කියන කාරණා තුල ඉඳගෙන අපි ධර්මයට අදාළ තැන් ඇසුරු කරන්න දක්ෂ වෙන්න ඕනේ. ඉතින් අපි දක්ෂ නැත්නම් අපි බණක් අහන්න යන තැනදී හරි පන්සලට යන තැනදී හරි ඊට සුසු ඇඳුමක් අඳන් යන්න, ඒ කියන්නේ ඕන අපිට ඒ කවදාකවත් අහන්න යන ධර්මයෙන් ගිය පින්කමෙන් කවදාකවත් ප්‍රතිඵලයක් ගන්න බැහැ. මොකද සද්ධාවයි මුල් වෙන්නේ, ගරුත්වයයි මුල් වෙන්නේ. සද්ධාවයි ගරුත්වයයි බැහැර කරලා ලබන්න යන කිසිම දෙයකින් අපිට ඵලයක් ලබන්න බැහැ. එහෙනම් අපිට පන්සලට යනවා කියනකොටම තමා තුල සකස් වෙනවා නම් මම පිරිසිදු වෙලා සුදු ඇඳුමක් අඳිනවා කියන තැන දින්න ඕන. සද්ධාව ගෞරවය කියන තැන ඔබ සකස් වුණා. නෑ පන්සලට ප්‍රශ්නයක් නෑ, මම මෙහෙම යනවා කියන තැනින් සද්ධාව ගෞරවයෙන් බැහැර වුණා. ඊට අදාළව කිසිම ධර්මයක් ඊළඟට ඔබ තුල වැඩෙන්නේ නැහැ. එහෙනම් කොයි කාරණේ කරන්න ගියත් සද්ධාවත් ගරුත්වයක් තමයි තෙරුවන් කෙරේ. බලපෑවා. නමුත් මම මේ ශක්තිය ලබා ගන්නෙ මේ ජීවිතෙන් නෙමෙයි. මොකද අපි මේ ධර්ම මාර්ගයේ ගමන් කරනකොට අපේ ශක්තිය අපි ලබලා ගන්නෙ මං දහම් පාසල් ගියා කියන තැනේ. නැත්නම් මං පින්කමක් කළා දන් දුන්නා කියන තැනේ. මේ වයින් නොනා අපිට නිවන් මාර්ගයට අදාළ ශක්තිමත් තැනක් මතු කර ගන්න බැහැ. තේරුණාද? ඒ නිසා දැන් බුදුරයන් වහන්සේගේ කාලේ බුදුරයන් වහන්සේ වල චුල්ලපන්තක හාමුදුරන්ට වේවා, අඟුලිමාල හාමුදුරන්ට වේවා, අර සම්ති සැමතිවරයාට වේවා, ඒ බාහ්‍ය දාරුචරියට වේවා, මේ හැමතෙම කමටහන් දෙන්නේ අතීතයේ ශක්තිමත් තැනක් මතු කරගෙන. දැන් චුල්ලපන්තක හාමුදුරුව මාස 4ක් ගාථාපදයක් පාඩම් කරන්න බෑ එයාට. එයාගේ අයියා හාමුදුරුව කියනවා එයා යන්න පන්සලෙන් කියලා. ඔයාලට මේක පාඩම් කරගන්න බෑනේ. ඔයාලට පැවිද්ද ගැලපෙන්නේ නැහැ කියලා. ඉතින් මේ අනකොට චුල්ලපන්ත හාමුදුරුව දැන් ගෙදර යනවා සිවුරු අරින්න කියලා. බුදුරයන් වහන්සේ මේක දකිනවා. උන්වහන්සේ මග කුටිය ළඟ බලා ඉඳලා චුල්ලපන්තක නාත්තහලන චුල්ලපන්තක ඔයා කොහෙද මේ යන්නේ කියලා. ඒක වෙනවා මාට ගෙදර යන්න කිව්වා සිවුරු අරින්න මං ගෙදර යනවා කියලා. ඒ වෙලාවේ බුදුරයන් වහන්සේ චුල්ලපන්තක ඔබ පැවිදුනේ කවුරුන් උදෙසාද? චුල්ලපන්ත කියනවා බුදුරයන් වහන්සේ උදෙසා පැවිදුනේ. එහෙනම් මං උදෙසා ඔබ පැවිදි වුණා නම් කවුරුත් කිව්වට ඔබ ගෙදර යන්නේ මොකද? ඒක ඔබ යන්න ඕනේ නැහැ. මෙතන වාඩි වෙන්න කියලා අර සුදු රෙදි කඩක් දෙනවා යාට මේකේ පිළිකුල් භාවයේ දකිමින් කිලුට වෙන ස්වභාවයේ දකිමින් ඉන්න කියලා. මෙයා මේක දකිමින් ඉද්දී
උබතෝභාග විමුක්ත රහතන් වහන්සේ කෙනෙක් වෙනවා සියලු ප්‍රාතිහාරයන් සහිත රහතන් වහන්සේ කෙනෙක්. ඒතර බලන්න ගාථා පද හතරක් පාඩම් කරගන්න බැරි ශක්තියක් නොතිබ්බ දරුවා බුදුරජාණන් වහන්සේ එක මොහොතින් උතුම් අරිහත් භාවයට පත් වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ උත්තරීතර මතු කරගත්තේ නෝනා උන්වහන්සේගේ තිබුණා වූ ප්‍රඥාවේ ශක්තිය. උන්වහන්සේ දිවසින් పూర్වේ නිවාසානුඥානෙද හිත යොමු කරලා බැලුවා චුල්ලපන්තක නතර කරලා තියෙන ශක්තිමත් තැන මොකද්ද කියලා. ඒතර උන්වහන්සේ දකිනවා මේ චුල්ලපන්තක පෙර ශාසනයක රජ කෙනෙක් වෙලා හිටියා. මේ රජුරෝ දැන් ඇතා පිටින් යනවා වීදි සංචාරේ. මහ දවල් අවකාශයේ දාඩිය දාලා මේ රජුරෝ සුදු ලේන්සු අතට අරගෙන මෙහෙම කරලා පිහිදානවා. පිහිදාලා බලනකොට මේ ලේන්සු කළු වෙලා. ඒ කළු වෙච්ච තැනදී අනිත්‍ය සංඥාව යට වැදෙනවා. ඒ අනිත්‍ය සංඥාව තමයි බුදුරජාණන් වහන්සේ සුදු රෙදි කඩක් දීලා චුල්ලපන්තකෙන් මතු කරලා ගන්නේ නෝන. ඒ වගේ බුදුරජාණන් වහන්සේලාට විතරයි මේ ශක්තිය තියෙන්නේ. වර්තමානයේ කාටවත් මේ ශක්තියක් නැහැ නෝන. ඒ නිසා බුදුරජාණන් වහන්සේලා හැම වෙලාවම ශක්තිමත් තැනකින් කුසලයේ මතු කරලා ගන්න. ඒ වගේ අපේ ජීවිතේ අපි යද්දි අපි හැම වෙලාවම අපේ ජීවිතේ ශක්තිමත් තැනකින් මේ ධර්ම මාර්ගයේ මතු කරලා ගන්න ඕනම. ඒක මතු කරලා දෙන්නේ සද්ධා විසින්. සද්ධාව සකස් වෙනකන් අපිට ඒක මතු කරලා ගන්න බෑ. මොකද අපි සංසාරයේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාන පහු කරගෙන ආවන ඕන. ඒ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානේදී ඔබතුමිය මේ මොහොතේ මගෙන් බණ අහනවා වගේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානකින් බණ අහලා තියෙනවා. රහතන් වහන්සේලා කෝටි ගානකින් ඔබ බණ අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේලාට රහතන් වහන්සේලාට පසේ බුදුරජාණන් වහන්සේලාට ඔබ පූජා කළ දින ආහාර එක පිටක් කළොත් ඒක ගිජ්ජ කූට පර්වතයට වඩා විශාලයි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එහෙනම් ඒසා ශක්තිමත් කුසල් අපි කළා තියෙනවා. ඒ වගේම අපි සම්මා සම්බුද්ධ ශාසන වල ඉපදිලා පැවිදි උපසම්පදාව ලැබලා ඔබ භික්ෂුණී ශාසනයේ පැවිදි වෙලා මම භික්ෂු ශාසනයේ පැවිදි වෙලා අවුරුදු දසදහස් ගණන් ඉඳලා තියෙනවා. මොකද සමහර ශාසන අවුරුදු 50000ක් දිගයි. සමහර ශාසන අවුරුදු 40000ක් දිගයි. දැන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය අවුරුදු 20000ක් දිගයි. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ 15 වෙනි ශාසනය අවුරුදු 80000ක් දිගයි. මෙවැනි දීර්ඝ ශාසනවල මෙවැනි 15 වුණා වූ ලක්ෂ ගණක් වූ ශාසනවල ඔබත් මමත් පැවිදි උපසම්පදාව ලැබලා අවුරුදු දසදහස් ගණන් ඉඳලා තියෙනවා. අපි සංසාරේ පැවිදි වෙන්න ඇඳා වූ කහපාට චීවර එක ගොඩක් ගැහුවොත් ඒක ගිජ්ජ කූට පර්වතයට වඩා විශාලයි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. අපි සංසාරේ මේ ආවා වූ දීර්ඝ බව ගමනේදී සිල් සමාදන් වෙන්න ඇඳ සුදු සිල් රෙදි එක ගොඩක් ගැහුවොත් ගිජ්ජ කූට පර්වතයට වඩා විශාලයි කියනවා. එහෙනම් ඒසා ශක්තිමත් තැන් අපේ සංසාරේ තියෙනවනො. සමහර තැන් තියෙනවා ඔබ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බණ අහනවා. බුදුරජාණන් වහන්සේ බණපද තුනක් ඔබට කියනවා. හතරවෙනි බණපදේ කියන්න යනකොට මට දැන් පරක් වෙනවා කියලා ඔබ නැකිట్లా ගිහිල්ලා තියෙනවා. නමුත් හතරවෙනි බණපදේ ඇහුවනම් ඔබ සෝවන් වෙනවා. එහෙනම් ඒසා ශක්තිමත් තැන් සංසාරේ අපේ තියෙනවනො. එතකොට මේ සංසාරේ මේ ශක්තිමත් තැන් වලින් මතු කරලා ගත්තට පස්සේ පාරමී කියන මුලාවට අපි අහුවෙන්නේ නැහැ. මොකද වර්තමාන සමාජයේ පාරමී කියන මුලාවට අහුවෙච්ච ගොඩක් අය ඉන්නවා. මට පාරමී මදී කියන කාරණේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ජීවිතේ කාටවත් පාරමී මදී කියලා කියන්නේ නැහැ. ඔබ පාරමී මදි නම් මේ උතුම් බුද්ධෝත්පාද කාලයක මේ උතුම් බෞද්ධ ජීවිතය මේ කල්යාණ මිත්‍රාශ්‍රය ඔබට ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා මේ ජීවිතේ සද්ධාව ඔබට තියෙනවා නම් දෙවෙනුව වීරිය ඔබට තියෙනවා නම් තුන්වෙනුව හිරියොතප් ලැජ්ජාව බය ඔබට තියෙනවා නම් මේ ජීවිතේ ඔබට චතුරාර්ය සත්‍ය දකින්න පුළුවන් කියලා. එහෙනම් නෝනා අපි අර වගේ ශක්තිමත් තැනකින් මතු කරලා ගත්තොත් පමණයි අපිට මේ ජීවිතේ ශක්තිය මතු කරලා ගන්න වෙන්නේ. එනතම් මේ ජීවිතේදී මං දහම් පාසල් ගියා පන්සල් ගියා පින්කම කළා කටින පින්කම කළා කියලා ඔතනින් මතු කරලා ගන්න තාක්කල් අපි තවත් ඍණාත්මක භාවයටමයි වැටෙන්නේ. අතීත කුසල් මතු කර ගැනීමට තව තවත් කුසල කර්ම රැස් කළ යුතුයද ස්වාමීන් වහන්ස? කුසලෙන් තමයි මතු කරලා ගන්න ඕනේ. අතීත කුසල් මතු කරන්න ඕන කුසලයේ තුලින්. ඔබ මේ ජීවිතේ අකුසල් කරන්න කරන්න අකුසල් මතු වෙලා එනවා. ඔබ මේ ජීවිතේ කුසල් කරන්න කරන්න කුසලයේ මතු වෙලා එනවා. දැන් අපේ ජීවිතයේ අතීතයේ තිබ්බ කුසල් ශක්තිය මතුකලේ කුමක් නිසාද? ගිහි කාලේ අපි කළා වූ පින්කම් නිසා. නෑ අපි මේවා බලාපොරොත්තු වෙලේ නැහැ. නමුත් පින්කම් කරන්න 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 අයෝමේ ශක්තියක් අපි තුලින් මතු වෙලා එනකොටයි අපි කල්පනා කළේ මොකක්ද මේ මතු වෙන ශක්තිය කියලා. එහෙනම් මතුනේ මොකද්ද ශක්තිය? අතීතයේ විපාක නොදුන්නා වූ කුසල් වල අපේ ජීවිතවල අප්‍රමාණ කුසල් තියෙනවා විපාක නොදුන්න කුසල්. අපි හිතමු අපි කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ කාලේ අවුරුදු 20000ක් ශාසනය. අවුරුදු 20000ක් අපි පින්කම් කරනවා. නමුත් සෝවාන් ඵලයටපත් උනේ නැහැ. මැරෙන වෙලාවේ උපාදාන පත්‍යා භවෝ කියන ධර්මතාවය තුල අපි සතර පායටයි වැටෙන්නේ. මැරෙන වෙලාවේ දේශය සකසලා සතර පායට වැටෙනවා. එහෙනම් සතර පායට වැටුණාට පස්සේ අර අවුරුදු 20000ක් කරපු පින්කම් වලට විපාක දෙන්න පුළුවන්ද? බැහැ. ඒ වගේ විපාක නොදුන්නා වූ අප්‍රමාණ කුසල් අපේ පිටිපස්සේ තියෙනවා. ඒ වගේමයි සමහරලාට අපි මුළු ජීවිතේම සිල්පද බිඳ ගන්නවා. අකුසල් කරනවා.
නමුත් මැරෙන වෙලාවේ උපාදාන පත්‍යා බව කියන ධර්මතාවය තුල කුසල් හිතක් තමයි සකස් වෙන්නේ. අපි සුගතියකට යනවා. විපාක නොදුන් අකුසල් පිටිපස්සේ තියෙනවා. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ කුසලයේ තුලින් විපාක නොදුන්නා වූ කුසල් ශක්තිය මතු කළ දාන්න. අකුසල් කළොත් විපාක නොදුන්නා වූ අකුසල් ශක්තියයි මතු කළ දෙන්නේ. ඔබ වහන්සිට බෙහෙවින්ම පින් ගරු ස්වාමීන් වහන්ස රහතුන් වැඩිමගොස්සේ ඔබට ධර්මයේ දේශනා කරන පූජ්‍ය රාජකිරියේ අරිය ඥානකරු ස්වාමින් වහන්සේ අද මෙම විශේෂ දහම් සාකච්ඡාව සිරස FM පන්සිල් මලුව වෙනුවෙන්ම ඔබ වෙනුවෙන්ම ලබා දුන්නේ.